ඉතින් දැන් අපි විනාඩි මාර දැක්ක දැන් මම කොහොමද මගේ මූණට මේ අවකාඩෝ මාස්ක් ක්‍රීම් එක ඇප්ලයි කරේ කියලා. ඉතින් ගොඩාක් හොඳ ලොකු වෙනසක් තියෙනවා. Hi, welcome back to my channel Madine Room. ඉතින් ඔන්න මම තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ආවා. ඔයාලගේ හැම පැහැපත් කරගන්න කිසිම ලැප කැලල් වලින් තොරව මම පාවිච්චි කරන්නේ මොනවද කියලා තමයි හොඳ දේවල් තමයි මම අද ඔයාලට අරගෙන ආවේ. ඉතින් එහෙනම් අපි ගිහින් බලමු වීඩියෝ එකට මොකද්ද මේ අද මම අරගෙන ආව දේ කියලා. හරි, ඉතින් මං අද මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ ඔයගොල්ලන්ට. ඉතින් අපි ගොඩක් කලාවට අපිට හැමෝටම මේ ෆේෂල් එකක් දාගන්න සැලොන් එකකට යන්න හැමතිස්සෙම බැරි වෙන අවස්ථා තියෙනවා. එතකොට අපිට ඒකට වියදම් කරන්න බැරි අවස්ථා තියෙනවා. ඉතින් ඔය වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉතින් ඒකට සැලොන් එකකට ගිහිල්ලාම තමයි අපේ මේ මූණ අපි ලස්සනට තියාගන්න ඕනේ කියන මතෙන් බැහැර වෙන්න තමයි මං මේ ඔයාලට ගෙදරදීම වෙළඳපළේ තියෙන දේවල් අරගෙන ඔයාලට ගෙදරදීම මේ දේවල් කරගෙන ඔයාලගේ මූණ ඒ අවශ්‍ය කරන විදිහට ලස්සනට තියාගන්න පුළුවන් දේවල් තමයි මං අද අරගෙන ආවේ. ඉතින් මම ගොඩක්ම ඔයාලා දැක්කා මම වෙළඳපළේ තියෙන ඒවා පාවිච්චි කරලා බලනවා. ඉතින් ඒ වගේ ඒවා අතරින් තමයි ෆේස් ෂීට් මාස්ක් එක කියන එකත් මම ගොඩාක් කලාවට සතියන්තේ හැමදාම සතියකට එක දවසක් මං අනිවාර්යෙන් ඒ ෆේස් ෂීට් මාස්ක් එක යූස් කරනවා. ඉතින් ඔය වගේ දේවල් වලින් තමයි මම මගේ මුහුණ මේ විදිහට තියාගෙන තියෙන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් මේ දේවල් පාවිච්චි කරගෙන සැලොන් එකකට යනවා නම් හරි ෆේෂල් කරනවා නම් එතකොට ක්ලීන් අප් වගේ දේවල් කරන්නත් පුළුවන්. ඉතින් ඒ වගේම අපිට මගහැරෙන අවස්ථා තියෙනවනේ. ඉතින් මගහැරෙන අවස්ථාවලදී අපිට ගෙදරදී මේ වගේ දෙයක් කරගන්නත් පුළුවන් කියලා. ඉතින් ඒ අතරින් ඔයාලට තියෙනවා ගොඩක් දේවල් ගෙදරදීම ස්වභාවික සත්කාරයක් කරගන්න පුළුවන්. ගෙදරදීම හදාගන්න පැක් ඕන තරම් තියෙනවා. මමත් කියලා දීලා තියෙනවා අපිට ඕන තරම් මේ YouTube's ලගේ වීඩියෝස් YouTube එකට ගියාම ඕන තරම් අපිට ඒ දේවල් මේ ලබා ගන්න පුළුවන්. ඒවා අපිට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය හොයාගෙන අපිට ඒ දේවල් ලෑස්ති කරගෙන අපේ මූණට ඇප්ලයි කරගෙන ඕගලන්ට හොඳද නරකද මේ ඒ දේවල් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි වෙළඳපළේ මේ කියන දේවල් දැන් ගොඩක්ම වෙළඳපළේ තියෙනවා. ඉතින් ඒ වර්ගන ඕගොල්ලන්ට පුළුවන් පාවිච්චි කරන්න. ඉතින් අද මම ටිකක් වෙනස් එකක් තමයි වෙනදර මම ෆේස් ෂීට් මාස්ක් තමයි යූස් කරන්නේ. ඉතින් අද මම මේ අවකාඩෝ ක්‍රීම් මාස්ක් එක මේ අවකාඩෝ ක්‍රීම් මාස්ක් කියන පැක් එක තමයි මම අද මේ මූණට දාන්නේ. අවකාඩෝ කියන්නේ ගොඩාක් හොඳ බෙනිෆිට්ස් තියෙන හොඳ නැචරල් ඉන්ග්‍රීඩියන්ස් එකක් කියලා ඔයගොල්ලෝ දන්නවා. ඉතින් ඒකෙන් ගොඩාක් අපේ මූණට තෙතමනය කියන දේ අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් මම මේ දේවල් ගොඩාක්ම කරන්නේ මගේ ඩ්‍රයි ස්කින් එකක් තියෙනවානේ. ඉතින් එතකොට මම මගේ මූණ ගොඩාක්ම තෙතමනය තියාගන්න මොයිස්චරයිසින් ගතිය වැඩි කරගෙන තියාගන්න තමයි ගොඩක් කලාවට බලන්නේ. ඉතින් ඒ දේවල් අතරින් මම පොඩ්ඩක් ඉතින් මේ දේවල් හොයලා බලලා මගේ මුහුණට මම මේ දේවල් පාවිච්චි කරනවා. ඉතින් ඒ දේවල් අතරින් තමයි මම ඔයාලත් එක්කත් අරගෙන එන්නේ. ඉතින් මට හිතුණා අද මේක made in Korea කොරියා වල නිෂ්පාදනය වෙච්ච අවකාඩෝ මාස්ක් ක්‍රීම් එකක් තමයි. ඉතින් අපි බලමු මේක කොහොමද මගේ මූණට මම ඇප්ලයි කරලා මොකද්ද ඇති වෙන වෙනස කියලා. එහෙනම් අපි වීඩියෝ එකට ගිහින් බලමු කොහොමද මම මේක ඇප්ලයි කරන්නේ කියලා. හරි, දැන් මම මේක ඉස්සෙල්ලාම පොඩි භාජනයකට දාගන්නවා. මොකද මේ එතකොට ලේසියි අපිට. මේක විනාඩි 15ක් තමයි තියන්න කියලා තියෙන්නේ. ඉතින් ඔයාලා දන්නවා ඉස්සෙල්ලාම අපි ඕන දෙයක් පාවිච්චි කරන්න කලින් ඔයාලගේ මුහුණ හොඳට ක්ලීන් කරලා ඊට පස්සේ ස්ක්‍රබ් කරලා තමයි මේ පැක් එකක් අපි ආලේප කරන්නේ. ඉතින් මෙන්න මේ වගේ තමයි තියෙන්නේ අවකාඩෝ ඔයාලට අවශ්‍ය කරන විදිහට මූණට ඇති වෙන්න ගන්න. ඊට පස්සේ අපිට මේක අපව හොඳට වහලා ඉවර වෙලා අවශ්‍ය ප්‍රමාණය ඉවර වුණාට පස්සේ අපිට මේක අපව පාවිච්චිට ගන්න පුළුවන්. ඉතින් මම මේක සීල් කරලා
ෆ්‍රිජ් එකට දානවා. එතකොට ඔයාලට පුළුවන් ආපහු අනිත් දවසෙත් ඔයාලට මේ දේ පාවිච්චි කරන්න. ඉතින් ඉස්සෙල්ලාම මම කරන්නේ මගේ ඔයාලා දන්නා මගේ මේ ක්ලෙන්ස් එක තමයි මේ සෙරාවි කියන එක. ඉතින් මං මට ගොඩාක් හොඳයි ඒක. ඉතින් ඒකින්ද මම ඒක තමයි පාවිච්චි කරන්නේ. ඒ වගේම මම මේ ලාගදී ලංකාවෙන් ගිහින් අරගෙන ආපු ස්ක්‍රබ් එකක් තියෙනවා. ලා ෆ්‍රෙෂ් කියන ගෝල්ඩ් ලා ෆ්‍රෙෂ් කියන ස්ක්‍රබ් එක තමයි මම මේ පාවිච්චි කරන්න ගත්තේ. මට හිතෙනවා ඒකත් ගොඩක් හොඳයි කියලා. ඉතින් මම මේ ස්ක්‍රබ් එකත් අරගෙන ආවා පාවිච්චි කරලා බලන්න. ඉතින් අපි ඒක පාවිච්චි කරලා මම ඒ ගැන විස්තර ඉස්සරහට කියන්නම් කොහොමද කියලා. එහෙනම් බලමු අපි වීඩියෝ එක. ඉතින් දැන් අපි විනාඩි 15ක් මේ විදිහට ඉඳලා මේක සෝදලා බලමු කොහොමද ඔයාගේ මූණට අවශ්‍ය කරන පෝෂණය ලැබුණද කියලා. හරි, ඉතින් ඔයාලා දැක්කද මම කොහොමද මගේ මූණට මේ අවකාඩෝ මාස්ක් ක්‍රීම් එක ඇප්ලයි කරේ කියලා. ඉතින් ගොඩාක් හොඳ ලොකු වෙනසක් තියෙනවා. ඉතින් මේ විදිහට ඔයගොල්ලෝ සතියේට එකපාරක්වත් මේ විදිහට ඔයාලගේ මූණට
face sheet mask එකක් හරි නැත්නම් pack එකක් හරි අනිවාර්යයෙන්ම මූණට දාන්න. එතකොට ඔයාලට ගොඩක් හොඳ result එකක් හම්බ වෙනවා. ඉතින් මේ පේනවනේ ඒක හැබැයි මේ product එක Korean product එකක්. ඔයාලට කැමති ඒවා තියෙනවනේ ගන්න. Garnier එකේ තියෙනවා, L'Oreal එකේ තියෙනවා. Products තියෙනවා, එතකොට branded ඒවා තියෙනවා. ඉතින් එහෙම බලලා ඔයගොල්ලෝ හොඳ product එකක් ගන්න. ඔයාලගේ මූණට skin type එකට හරියට ගැලපෙන. ඉතින් මම අද පාවිච්චි කරේ Korean එකේ avocado mask cream කියන එක. වෙනදට sheet mask එක වගේ නෙවෙයි, අද cream එකක් තමයි මම මගේ මූණට අද පාවිච්චි කරේ. ඉතින් ඒක මට හිතනවා ඒක ගොඩාක් හොඳයි කියලා. ඉතින් තව දෙයක් කියන්න ඕනේ, මම දැන් ගොඩාක් අය පාවිච්චි කරනවානේ මේ ලංකාවේ මේ ડોક્ટર රෂෙල්ගේ විටමින් C එක. ඉතින් මමත් ඒක අරගෙන ආවා. ඉතින් මං හිතුවා මේ පැක් එක ගෑවට පස්සේ මේ ජෙල් එක ගන්න ඕනේ කියලා මගේ මූණට. ඉතින් මමත් මේක තාම පාවිච්චි කරන ගමන් තමයි, මොකද මම මේ ගොඩාක් දැන් සතියක් විතර ඇති මේවා අරගෙන ඇවිල්ලා. ඉතින් මේවා කොහොමද කියන්න මම තාම හරියට දන්නේ නැහැ. තාම මම පාවිච්චි කරන ගමන් තමයි මේ ඔයාලත් එක්කත් ඒක බෙදාගන්නේ. ඉතින් ડોક્ટર රෂල් එකේ විටමින් C එක ගොඩාක් හොඳයි කියලා හැමෝම වගේ කියනවා. ඉතින් මමත් හිතුවා පාවිච්චි කරලා බලන්න ඕනි කියලා. ඉතින් මම පැක් එක දැම්මට පස්සේ මම මේ ජෙල් එක මේ විදිහට මගේ මූණේ apply කර ගන්නවා. එතකොට ගොඩාක් හොඳයි. ඉතින් මේ විදිහට තමයි මම අද මේ ක්‍රීම් එක යූස් කරේ. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ බලලා හොඳට හොඳ ක්‍රීම් එකකින් හොඳ face sheet mask එකක් හරි face mask එකක් හරි හොඳට ඔයාලගේ skin type එකට ගැලපෙන එකක් ඔයාලගේ මූණට පාවිච්චි කරන්න. හරි, ඉතින් මම හිතනවා අද මේ වීඩියෝ එකෙන් ඔයාලා ගොඩාක් හොඳ දැනුමක් ලබා ගන්න ඇති කියලා. අලුත් දෙයක්, අලුත් ප්‍රොඩක්ට් එකක්, අලුත් විදිහේ දෙයක් තමයි මම අද ඔයගොල්ලන්ට අරගෙන ආවේ. එහෙනම් ඉතින් තවත් ලස්සන වීඩියෝ එකකින් ආයි හම්බෙන්න. එතකන් ගිහින් එන්න. Thank you for watching. Bye.